त्रिरोधराथ संगमे सभापति गहतनेट सकपीट अटक अतरंगुवट पेरटुगामी उद्घोषणे राजकारी कल पोलिसिये तिहक निरोधायनेट महामैतिवरणे तेपल चांदेट जूली दहत्तुन सिट दिन तुनक पासल निल एंदुं वाउचरे वेनुवट यालित रेदी लबादीम केरेहि रजे अवधानय अमितुवक मगिन अधीक्षणे कल्ला देशीय वशे पासल सिसुंट रेदीपिल लबादीम संदा वेन पत्रिकावे इदिरिपत् कोरोनावेन बेटकन इंडियावे आसादित मरण गणन अट दहस इक्मवाई कोविड-19 रोगीन दस दिनकु ईए मेरठिन वार्ता उना ए अनुव मेवन विट मेरठिन हंदुनागेन ऐति समस्त रोगीन संख्याव 1869 दक्वा इहल गोस् तिबेनवा දැනට හඳුනාගෙන ඇති COVID-19 රෝගීන් 1869 දෙනාකින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 736 දෙනෙකු පමණයි. රෝගී වැළඳුණු 1122 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 62 දෙනෙකු COVID-19 ආසාදිත බවට සැකපිට දිවයිනේ රෝහල් කිහිපයකම පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේ. ඊයේ දිනේ හඳුනාගෙනු COVID-19 රෝගීන් 10 දෙනාගෙන් 8 දෙනෙකුම නවක හමුදා සමාජිකයින්. මීට අමතරව එක් රෝගියෙකු කටාර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයෙක් संख्या මේ අතර ඇමරිකානු තානාපති කාර්යාලය අසල පෙරටුගාමි සමාජවාදී පක්ෂය පෙරේදා සංවිධානය කළ උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා රාජකාරියේ නිරත වූ කොළුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනීය සඳහා අත්තිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද ස්වර්ණවාහිනී පත්තරයේ වැඩසටහනට සහභාගී වෙමින් විරෝධතා පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කළා. අනිල් ජාසිංහගේ උපදෙස් අනුව යලි දැනුම් දෙන තුරු උද්ඝෝෂණ තහනම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්නගේ ප්‍රකාශයක් ඒ පිළිබඳව යමක් උත්තරයක් දුන්නොත් උද්ඝෝෂණ තහනම් නොවේයි ඌර පශ්චාත් කොවිඩ් සමය තුල මේ ජනතාව එකතු වන අවස්ථා දැඩි ලෙස සීමා කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. මේක උද්ඝෝෂණ සම්බන්ධයෙන් පමණක් නෙවෙයි මේ රටේ ජනතාව මාස 3ක් තිස්සේ තාම කැපවීමෙන් යුතුව කටයුතු කළා මේ ලබාගත් ප්‍රතිඵලය දිගට පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඉතින් මේක ඇත්ත වශයෙන්ම මේ උද්ඝෝෂකයන්ට පමණක් නෙවෙයි අප විසින් දේශපාලඥයන්ටත් නිතර නිතර මතක් කළ දෙන දෙයක්. රාජ්‍ය නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ට සමහර ලාවට අමාත්‍යවරුන්ට මේ හැමෝටම අපි වරින් වර මේ කරුණු ප්‍රකාශ කරනවා ඒ පොලිසිය හරහා තමයි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙලාවට. ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට උද්ඝෝෂණ නැවැත්වීම මම හිතන්නේ රජය හෝ කිසිවක හෝ ක්‍රියාත්මක කරනවා කියලා මේ නිරෝධායන නීතියට අනුව යම් කිසි උද්ඝෝෂණයක් කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ඉතා සීමිත තත්ත්වයන් යටතේ කරන්න පුළුවන්කම ලැබෙයි ඒ සඳහා මේ මාර්ගෝපදේශවල යම් කිසි අඩුවක් තියෙනවා නම් ඒ අපි සකස් කිරීමටත් කටයුතු කරනවා නමුත් මේ උද්ඝෝෂණ කියන්නේ අර පැරණියා කාලයේ ලිප්ටන් වට රවුමට විශාල වශයෙන් වට වෙලා කරන උද්ඝෝෂණ සඳහා අපිට ඇත්ත වශයෙන්ම මේ පවතින තත්ත්වය තුළ ඉඩකඩ ලබා දිය නොහැකි ලොවපුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 74 ලක්ෂයක්ම වා තිබෙනවා. මේ අතර COVID-19 ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන ඉන්දියාවේ මරණ 8000 ඉක්මවා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 213ක ව්‍යාප්ත වී ඇති COVID-19 වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 419000 ඉක්මවා තිබෙනවා. පුද්ගලින් 37,51,000කට අධික පිරිසක් මේවන විට සුවය ලබා ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ. තවමත් වැඩිම ආසාදිතින් මෙන්ම වැඩිම මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. එරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 20,66,000කට අධිකයි. මරණ 1,15,000කට අධික සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. මේ අතර රටවල් කිහිපයක COVID-19 ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරනවා. पेरू राज्य सह कोलंबिया तुला कोविड-19 व्याप्ति शीघ्र वर्धनयक पेन्नुम करन अतर पेरू राज्य गतवु पैविसी हतर तुल आसादित्यन 15 सकट वेरिपिरिसक वार्ता वीते बनवा
සෞදි අරාබියේද ගත වූ දිනේදී ආසාදිතයන් 3717 දෙනෙක්ද මරණ 36ක්ද වාර්තා වුණා. අසල්වැසි ඉන්දියාවේද COVID-19 ව්‍යාප්තියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්눔 කරන අතර ඉන්දියාව මේවන විට ආසාදිතයන් ඉහළ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර 6 වන ස්ථානයේ පසු වෙනවා. මේ අතර ඉන්දියාවේ රෝහල්වල COVID-19 හේතුවෙන් මිය ගිය පුද්ගලින්ගේ මෘතදේහ ඉවත් කිරීමට පියවර නොගෙන ඇඳන් මත තබා තිබෙන අයුරු දැක්වෙන දර්ශනයක් පිළිබඳව එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. පාර්ලිමේන්තු මහමැතිවරණයේ තැපැල් ඡන්දය ජූලි මාස 13 14 15 දිනවල සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. මේ අතර මහමැතිවරණයට අදාළ ඡන්ද විමසීම අගෝස්තු මාස 5 වෙනිදා පැවැත්වෙන බව එම කොමිසම ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන්. පාර්ලිමේන්තු මහමැතිවරණයේ තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා සිටින සියලු රාජ්‍ය නිලධාරීන්ට ජූලි මාස 13 14 15 යන දිනවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ පහසුකම් සැලසෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. එම කොමිෂන් සභාව පවසන්නේ මෙවර තැපැල් ඡන්ද දායක සංඛ්‍යාව දසදහසකින් පමණ වැඩි වෙනු ඇති බවයි. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය සේවකින් වැඩි පිරිසක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම් කරනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. මේ අතර මෙවර මහමැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන 225ක් වෙනුවෙන් අපේක්ෂකයන් 7452 දෙනෙකු තරඟවදින අතර ඉන් අපේක්ෂකයන් 3652 දෙනෙකු තරඟවදින්නේ දේශපාලන පක්ෂ 25කින්. ස්වාධීන කණ්ඩායම් 313කින් අපේක්ෂකයන් 3800 දෙනෙකු එළඹෙන මහමැතිවරණය සඳහා තරඟවැදීමට නියමිතව තිබෙනවා. මේ අතර ඉදිරි මහමැතිවරණයට අදාළ තවත් පෙරහුරු ඡන්ද විමසීම් කිහිපයක් ලබන 14 වෙනිදා සිට 20 වෙනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද මැතිවරණ කොමිසම පැවසුවා. මහමැතිවරණයට අදාළ පළමු පෙරහුරු මැතිවරණය ඉකුත් 7 වෙනිදා අම්බලංගොඩදී පැවැත්වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව අද දිනේදීත් රැස් වුණා. නියෝජ්‍ය පොලිස් ප්‍රති නීතිඥ අජිත් රෝහණ මහතා ඇතුළු පිරිසක් අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට නියමිතයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ වනාතවෙල්ලුව ලැක්ටෝවත්ත ඉඩම පරීක්ෂාවට ලක් කළ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක සුරේෂ් ප්‍රියංකර මහතායි. එහිදී ඔහු පැවසුවේ එම ඉඩමේ නිවසක තිබී ඉන්දියාවේ නිෂ්පාදිත ඩෙටනේටර් මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් ඇතුළු ආයුධ සහ උණ්ඩ හමු වූ බවයි. එමෙන්ම ඉඩමේ විසූ තරුණින් සිව් දෙනෙකු ඒවන විටත් අත් විලංගු දමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරට ගෙන තිබු බවත් ඉන් එක් පුද්ගලයෙකු ලැක්ටෝස් මුදලාලිගේ පුත්‍රයෙකු බව එහිදී අනාවරණය වූ බවත් සාක්ෂිකරු පැවසුවා. අනතුරුව ලැක්ටෝවත්ත ඉඩම පරීක්ෂා කිරීම සඳහා පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජානක මාරසිංහ මහතා සාක්ෂි ලබා දුන්නා. අදාළ ඉඩමේ රැඳී සිටි සැකකරුවන් සිව් දෙනෙකු එදින අත්අඩංගුවට ගත් බවත් එම සැකකරුවන්ගෙන් දෙදෙනෙක් මේවන විට අපමත මුදාහැර ඇති බවත් කොමිසම හමුවේ අනාවරණය වුණා. මෙහිදී අදාළ සැකකරුවන් අපමත මුදාහැර ඇත්තේ ප්‍රමාද දෝෂයකින් බව පිළිගන්නවාද යන්න කොමිෂන් සභාවේ සමාජිකින් සාක්ෂිකරුගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ හෙලිදරව් වී ඇති කරුණු අනුව ඔවුන් පිළිබඳව මීට වඩා විමර්ශන සිදු කළ යුතුව තිබූ බව තමන්ට හැඟී යන බවයි. කොළඹදී පැවති පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විරෝධතාවයට එල්ල වූ පොලිස් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බව සමගි ජනබලවේගය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වහා සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මේ අතර මහමැතිවරණ දිනය හා රාජ්‍ය සේවයේ වර්තමාන තත්ත්වය පිළිබඳවත් එහිදී අදහස් පළ වුණා. නියමිත කාලයට මැතිවරණය පැවැත්විය යුතුව තිබුණේ අගෝස්තු මාසේ. අද ස්වභාව ධර්මයෙන්ම එක නියම කළා තියෙනවා. කවුරු මොන විදියට තීරණ ගන්න ගියත් හරි දේ අද හරි විදියට හරි දිනයට පවත්වන්නට කටයුතු කළා යෙදিলা තියෙනවා. දැන් බලන්න පරිපාලන සේවය. රාජ්‍ය සේවයට ඇතුල් වෙන හැම කෙනෙකුටම පොඩි මතයක් තියෙනවා. කවදා හරි දවසක මට අමාත්‍යාංශක ලේකම් පුටුවක වාඩි වෙන්න පුළුවන් කියලා. කවදා හරි දවසක රජයේ ආයතනයක මට ප්‍රධානීෙක් වෙන්න පුළුවන් කියලා. අද පරිපාලන සේවයේ අයට ඒ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අද හිටපු හැටියේ තනතුරු වෙනස් වෙනකොට රාජ්‍ය සේවයට මොකද වෙලා තියෙන්නේ? අර කැඳහැලියක් කියපු යහපාලනේ මීට වැඩිය කොච්චර හොඳට කරාද? අම්මෙක් හැටියට දරාගෙන ඉන්න බෑ, බලාගෙන ඉන්න බෑ. අර ගෑනු ළමයාව දෙකට නමලා අර ට්‍රක් එකකට විසි කරපු හැටි. මේ රටේ තියෙන නීතිය හැටියට කාන්තා පොලිස් නිලධාරිනියක් නැතුව කිසිම කාන්තාවකට අත තියන්න බෑ. එහෙමනම් නීතිය කඩලා තියනවා එතන. ඒ විතරක්වත් නෙවෙයි, පහුගිය මැතිවරණයේදී අපි දැක්කා වේදිකාව දෙදරන්න කෑ ගැහුවා අපිට සනීප ආරක්ෂාව එපා, ආරක්ෂාව ඕනි කියලා. ඔන්න කාන්තාවන්ගේ ආරක්ෂාව කඩනවා. ඔය සුදු නෝනලා කෑ ගහපුවායි දැන් ඇවිල්ලා මේ වෙනුවෙන් කතා කරන්නේ.
लंका स्वयं रक्षा वृत्तिकेन जातिक त्रिरोधरत संगमे सभापति सुनील जयवर्धन महता मिरिहान प्रदेश घातने लक्वति बेनपा मूल्य आयतने पिरीसिन मेम घातने सिधुकट सकन सिद्धिया संबंधे सकपीट अटदने अतंगुट दद्भव मिरीहान पोलिस नुगेगुड मिरीहान परनकोट्टाव पारे पिहिटी मूल्य आयतनेकिन कल्बदु क्रमे यटते मिलदीगिन एति त्रिरोध रथेक हिंगवारिक पिलिबंदव साकच्छा किरीम संधा ईए सुनील जयवर्धन महता तवत् अयेक समग एम स्थानयट गोस् तिबेनवा ए अवस्थावे वू कथा बह सुनील जयवर्धन महता तम जंगम दुरकथने मेसे पटिगत कर तिबुना जनाधिपति मे मिरीहाने ඔබතුමාගේ ගෙවල් ඉදිරිපිට මෙන්න මේ ආයතනය මෙන්න මෙතන මේ වාහනයක් ඔය අහිංසක මිනිහෙක්ගේ වාහනයක් ත්‍රිරෝද රථ දුවන්න දීලා දැන් සතියක්වත් නැහැ රුපියල් 50 100 හරි හොයාගෙන මේ දරුපාලන නඩත්තු කරන වෙලාවේ අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානයටයි මේ කියන්නේ මෙන්න මේ පාතාලය යොදලා මිනිසුන්ට පහර දීලා ගහලා මේ වාහන උස්සයි යන එක දැන් ක්‍රියාත්මකයි ඔබතුමා පාතාලය මඩින්න උත්සාහ කරනවා පාතාලය කියන එක තියෙන්නේ මේ ලීසින් ආයතන තුල මේ විදිහ අපරාධ වෙනවා මේ රට ඇතුලේ ඔබතුමාගේ ලීසින් සාහනේ ඒගොල්ලන්ට සම්බන්ධතාවයක් නැහැලු අපි දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට කතා කරලා ඒ අදාළ නිලධාරියාව දැනුවත් කරා යලිත් මට කෝල් එකක් දීලා මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ මෙහෙයුම් කටයුතු සම්බන්ධව ක්‍රියා කරන කමිටුවට මේ ගැටලුව යොමු කරන බවට පොරොන්දු වුණා කරුණාකරලා අපි ඉල්ලීමක් කරනවා මෙන්න මේ වගේ අමන වැඩ මේ රට ඇතුලේ සිද්ධ වෙනවා අතිගරු ජනාධිපතිතුමනි මේකට වහම මැදිහත් වෙන්න මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්නෙට වහම මැදිහත් වෙන්න පසුව ඊයේ පස්වරු වේද සුනිල් ජයවර්ධන මහතා එම මූල්‍ය ආයතනයේ වෙත ගොස් අදාළ ගැටලුව පිළිබඳව යලිත් සාකච්ඡා කළ අවස්ථාවේ මූල්‍ය ආයතනයේ සිටි පිරිසක් සමග උණුසුම් වචන හෝමාරුවක් ඇතිව තිබෙන බවට පැවසෙනවා පොලිසිය පවසන්නේ එම අවස්ථාවේ මූල්‍ය ආයතනයේ සිටි පිරිසක් සුනිල් ජයවර්ධන මහතාට පහර දී ඇති බවයි අදාළ පහර දීම කිසියම් පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයේ පටිගත කර තිබුණා. ඔබ ඒ වීඩියෝ දර්ශනයේ දුටු ආකාරයට අදාළ පුද්ගලයා මෙම ස්ථානයේ තමයි ඇද වැටෙන්නේ. එම වැටුණු අවස්ථාවේදීත් කිසියම් පුද්ගලයෙකු ඔහුට පහර දෙන ආකාරය එම වීඩියෝවෙහි පටිගත වී තිබුණා. ඒ විතරක් නොවේ. එම පහර දීම සිදුවන විට මෙම ස්ථානයේ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු රැඳී සිට තිබෙනවා. ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට මේ වන විට මිරිහාන පොලිසිය කටයුතු කර තිබෙනවා. පහරදීම හේතුවෙන් අසාධ්‍ය තත්වෙන් සිටි සුනිල් ජයවර්ධන මහතා පහරදුන් පිරිස විසින්ම දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පැවසෙන අතර රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී ඊ රාත්‍රී 10ට පමණ ඔහු මිය ගොස් තිබෙනවා. පහරදීම සිදු වූ ස්ථානයට අද පෙරවරුවේ ගංගොඩවිල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළා. පහරදීම සම්බන්ධයෙන් පුද්ගලින් 8 දිනක් මෙවන විට මිරිහාන පොලිසිය විසින් අතරංගුට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. සිදුවූ පහර දීම පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙලෙස අදහස් දැක්වුවා. අපි මේ රටේ ජනතාවට හැටියට අපි කියන්නේ පාරිභෝගිකයන්ට අපි කියන්නේ මේ ලීසින් මාෆියාවෙන් මේ රට බේරලා දෙන්න මොකද ඉතාමත්ම අමාරුවෙන් මේ මිනිස්සු වාහන අරගෙන මේ ලීසින් ගෙවන්නේ. අද වෙනකොට ලීසින් මේ මාෆියාව විසින් පුද්ගලයන් මරලා දාන්න තත්ත්වර බව පත් වෙලා අපි කියන්නේ මේ පිළිබඳව වහා පරීක්ෂණයක් කළා. මේ පිරිසට නීති ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේ කරන්නේ. පාසල් නිලැඳුම් වවුචරය වෙනුවට රෙදි ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. අධ්‍යාපන ඇමැතිතුමා පාසල් සිසුන්ට ලබන වර්ෂයේ සිට නිලැඳුම් ලබා දීමේ ක්‍රමවේදය වෙනස් කළා. පසුගිය රජයේ විසින් ආරම්භ කළා අපිත් එක්වරක් ක්‍රියාත්මක කළා. පාසල් දරුවන්ට පිරිවෙන්වල ගෞරවනීය ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට නිල ඇඳුම් ලබා දීම වවුචරයක් මගින් කළේ මුදල් ප්‍රමාණයක් තමයි ලබා දුන්නේ. අපේ කර්මාන්ත මාත්‍ය විමල් වීරවංශ මෙත්තුමා දීර්ඝ වශයෙන් මේ රටේ කර්මාන්ත රෙදිපිලි ඇඟලුම් ඇතුළු සියලු කර්මාන්ත වැටුණනේ මේ කොරෝනා වසංගතයේ කරන කොටගෙන
ඔවුන්ට ආදායම් මාර්ග අහිමි වුණා. ඔවුන් සියලු දෙනාම එකතු වෙලා අමාත්‍යතුමාත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. මේ Tamanට මේ ඇනෝම දුන්නොත් අවශ්‍ය රෙදි ප්‍රමාණය නියත වශයෙන් මේ රට තුල නිෂ්පාදනය කළා දෙනවා කියලා. ශ්‍රී ලංකා බේෂකර නිෂ්පාදක සංගමය සමග විමල් වීරවංශ කර්මාන්ත ඇමතිතුමා සාකච්ඡා කළා. අධ්‍යාපන අමාත්‍යතුමාත් සමග සාකච්ඡා කළා. එතුමා බාරගත්ත මේ වගකීම කමිටුවක් මගින් අධීක්ෂණය කළා. දේශීය වශයෙන් පාසල් සිසුන්ට රෙදිපිලි ලබා දීම සඳහා වෙන පත්‍රිකාව ඉදිරිපත් වුණා. මේ අතර පසුගියදා පැවති පෙරටුගාමී විරෝධතාවයේදී පොලිසිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්ද කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. පසුගියදා පෙරටුගාමී දේශපාලන පක්ෂයේ සහ සමාජ ක්‍රියාකාරිකයන් න්යයි හඳුනා ගන්න පිරිස විසින් කොළඹ නගරයේ කරන උද්ඝෝෂණයේදී පොලිසිය විසින් අධිකරණයට ගොහින් තහනම් නියෝගයක් ලබාගෙන ඇවිල්ලා තිබෙනවා. ඒ තහනම් නියෝගය ඔවුන්ට දැනුම් දීලා තියෙනවා. දැනුම් දීමෙන් පසු විසුරු ආහාරය ලෙස නියෝග කළත් එසේ විසුරු නොගො දිගින් දිගටම රැඳී සිටින ඔවුන් ඉවත් කර ගැනීම ඉවත් කිරීම සඳහා පොලිසිය දරන උත්සාහයේදී ප්‍රථම පහර දීම් කර තිබෙන්නේ ඒ අදාළ සංවිධානවල සිටි පුද්ගලයන් ය කියන එක ඡායා මේ පටිගත කරන ලද ඡායා රූපවල තිබෙන බව පැහැදිලි කරා. එහිදී ඒ අවස්ථාවේ ඇතිවන පහර දුන්නාම ඒ සඳහා ඇතිවන ප්‍රතික්‍රියාවක් ලෙස තමයි පොලිසියේ ප්‍රහාරය එල්ල වෙලා තියෙන්නේ. ඒ ප්‍රහාරය අතිගරු ජනාධිපතිතුමාවත් කැබිනට් මණ්ඩලයේ කිසිම සමාජිකයෙක් විසින්වත් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මෙවන් තත්වයක් මීට පසු ඇති වුණොත් ඒ නිරෝධායන නීති රීති යටතේ ඒ නිරෝධායන ක්‍රියාවලියට ඒට සම්බන්ධ පොලිස් නිලධාරීන් හෝ වේවා හමුදා නිලධාරීන් හෝ වේවා මහා ජනතාව හෝ වේවා ඒ අය පිටත් කර යවනවා මිසක් පාර දීමක් කිරීම නොකළ යුතුයි කියන ස්ථාවරේ අතිගරු ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. එනට මේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් නිරෝධායනයට කළේ ඒ පිළිබඳ පරීක්ෂණය කරයි. දරුණු ගණයේ අපරාධ සිදුකර සිරගත කර සිටින රැඳවියන් මඩකලපුවේහි ලාදුරු රෝගීන් රඳවා සිටි දූපතෙහි රැඳවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. විශේෂයෙන්ම මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා. දැනට මඩකලපුවේ ලාදුරු රෝගීන් සඳහා වෙන් කර තිබුණු ඒ දූපතේ දැන් ඉන්නේ රෝගීන් දෙන්නෙක් පමණ. එයාට සනීප වෙලා සෞඛ්‍ය අංශවලින් එය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරාගෙන බරපතල අපරාධවලට අසුණු හා මරණීය දඬුවමට ලක්වෙච්ච ඒ සිරකරුවන් ඒතන ස්ථානගත කරලා ටෙලිෆෝන් ජෑම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම එවැනි ස්ථානයක පහසුයි. නැත්තම් වැලිකඩ ටෙලිෆෝන් ජෑම් කරොත් ඒ ප්‍රදේශයේ වටේම කන්තෝරුවලට ගෙවල් දොරවල්වලට ටෙලිෆෝන් පාවිච්චි කරන්න බැරි වෙනවා. මෙන්න මේ වගේ තාක්ෂණික ප්‍රශ්න තියෙනවා. ඒ නිසා අපි බන්ධනාගාර පිළිබඳව මේ ප්‍රශ්නය අපිට මේ ආකාරයෙන් විසඳා ගැනීමට ටික කාලයක් යයි. ඉදිරියේදී ඒ ගොඩනැගිලි හදලා ඒ ස්ථානයේ ස්ථානගත කරලා එවැනි වැඩපිළිවෙලක් ගැන දැන් අපි සාකච්ඡා කරගෙන යනවා. උමන ආකාරයකින් ඒ ක්‍රියාත්මක කළ යුතුද කියන ප්‍රශ්නය පිළිබඳව බූසබන්ධනාගාරය එක වෙනුවෙන්ම ස්ථාපිතයි. දැනට බූසබන්ධනාගාරය දැඩි අපරාධකරුවන් සහ මේ රටේ දූෂණ ක්‍රියාවලට වැඩියම සම්බන්ධ සහ පාතාල ක්‍රියාකාරකම් වලට වැඩියම සම්බන්ධය බූසබන්ධනාගාරයට දාන්න කොමසාර ජනරාල්තුමාට ඇතුළු උසස් නිලධාරීන් සියලු දෙනාම තීරණය කරන් තියෙනවා. ඒ නිසා ඒ අනුව ඒ සියලු දෙනා බූසබන්ධනාගාරයට කියන බූසබන්ධනාගාරය අධිආරක්ෂිත බන්ධනාගාරයක්. ඒ වගේම STF එකකට ආරක්ෂාව සපයනවා. බන්ධනාගාර නිලධාරීන් පාලනය කරනවා. මේ සඳහා අපි යොදවන්න බලාපොරොත්තු වෙනවා. ආරක්ෂක ලේකම් විදියට එක බැටන් ප්‍රහාරයක් එල්ල කළා නැහැ කිසිම උද්ඝෝෂණ කරුවෙකුට. එක ටියර් ගෑස් කැනිස්ටර් එකක් පාවිච්චි කළා නැහැ කිසිම උද්ඝෝෂණ කරුවෙකුට. කවුරුත් ඔලු පලාගෙන ලේ පෙරාගෙන ඉස්පිරිතාලට ඇතුළත් වෙලා නැහැ. ඉතින් එහෙවු ප්‍රජාතන්ත්‍රවාදයක් මේ රටට ඉදිරිපත් කරලා තියෙන අපිට අපේ නායකයන්ට ඒ විදිහේ එක එක ජාතියේ ඇලිගේෂන්ස් මර්ධනකාරී පිළිවෙත් අනුගමනය කරනවා මිලිටරීකරණය කරනවා කියලා හිතන් ඔය චෝදනා
එන්නේ අර අරමුණු වල අර එජෙන්ඩා වලම කොටසක් විදියට මාස දෙකක් දෙකම ආරක් රට ලොක්ඩවුන් කරගෙන ඉඳලා බෝඩර්ස් වහලා ඩිස්ත්‍රික්කෙන් ඩිස්ත්‍රික්කට යන්න බැරි වෙන්න නීති සම්පාදනය කළා මහර පවා සෙබළුන් පොලිස් නිලධාරීන් පාරවල් වල නිදි මරාගෙන ඉඳලා රට යම් කිසි ස්ටේබල් තත්වයකට ගෙනාපු ගමන් ඒ කියන්නේ රට ඇරපු ගමන් එනවනම් නිරෝධායන නීති කඩගල උද්ඝෝෂණය කරන්න අපි මොකද කරන්නේ පොඩ්ඩක් ඉවසන්න බැරිද ඇමරිකාවේ කළු ජාතිකයෙක් මැරුණා කියලා අපිට පුළුවන් ද මෙහි ඉඳන් ඇමරිකානු තානාපති කාර්යාලයට ගිහිල්ලා පාඩමක් උගන්වන්න අපේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව රිස්කේකට තියලා වයඹ බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලට අත් ගාල්හා මාතර දිස්ත්‍රික්කවලට අත් අද දවසේ ඕනෑම අවස්ථාවක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව පවසන්නේ පසුගිය දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන කලාපයක් බවට පත්ව ඇති අතර එහි වක්‍ර බලපෑමෙන් දිවයිනේ නිරිත තික කොටසේ වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවයි දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තත් සුපුරුදු ආකාරයට නිතිදි කොටසේ වර්ෂා පරිවර්තනයේ එලෙසම පවතිනවා මේ හේතු නිසා වයඹ බස්නාහිර සබරගමු මධ්‍යම ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා විශේෂයෙන්ම බස්නාහිර සබරගමු ඊට අමතරව නුවර එළිය ගාල්ල මාතර කළුතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර 50 ඉක්මන වර්ෂා පතනය ලැබීමේ හැකියාවනුත් තියෙනවා විශේෂයෙන්ම වර්ෂාපතනයක් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා මෙලෙස දැඩි වර්ෂාපතනයක් පවතින්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රී මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශවලටත් ගිනිගත් හේන වටවල හැටන් කොටගල නෝඩ් සහ මස්කලේ යන ප්‍රදේශවලටයි මේ අතර අධික වර්ෂාවත් සමග හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයේත් අතුරු මාර්ගවලත් වරින් වර ඝන මීදුම් තත්ත්වයක්ද පවතින බව අප වාර්තාකරු පැවසුවා හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පවතින වර්ෂාව සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයත් හැටන් නුවර එළිය ප්‍රධාන මාර්ගයත් ලිස්සන සුළු බැවින් එම මාර්ගවල රථවාහන ධාවනයේදී සැලකිලිමත් වන ලෙසයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අනදින නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා අද සිය දුරේ රාජකාරී ආරම්භ කළා අද පෙරවරුේම කටයුතු සිදු වුණේ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේදී මීට පෙර විශේෂ කාර්ය බලකායේ අනුදින නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති ලයිනල් ගුණතිලක මහතා කටයුතු කළා ගිනියවි සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව සිය අනියම් බිරිඳගේ නිවසේ තිබී මත්කුඩු ග්‍රෑම් 500ක් පොලිසිය සොයාගෙන තිබෙනවා අදාළ සැකකරු පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ ගම්පහ උඩුගම්පුල ප්‍රදේශයේ හදිසි මාර්ග පරීක්ෂාවකදී වන අතර එෙහිදී T56 වර්ගයේ ගිනියවියක් සහ මැගසින් 3ක් පොලිස් බහරට ගනු ලැබුවා සැකකරු කොළඹ ප්‍රදේශයේ අයෙකු වන අතර ඔහු බන්ධනාගාරගතව සිටින ගණිමුල්ල සංජීව නැමැත්තාගේ සමීපතමයෙකු බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ ගල් වඳුරඹ පොලිසිය වඳුරඹ ඉහළ ලේල්වල ප්‍රදේශී පුද්ගලයෙකු සන්තකයේ තිබී මත්ගුලි සහ මත් ප්‍රතිතොගයක් සොයාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා ව්‍යාපාරයක් කරගෙන යන මුවාවෙන් මත් ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ. සැකකරු සන්තකයේ තිබී ₹125ක් පමණ මුදලක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. හැටන් කොටගල ප්‍රදේශයේ සිදු වූ රියනතුරකින් 29 හැවිරිදී යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ යතුරුපැදිකරු ත්‍රිරෝද රථයක් පසු කර යාමට උත්සාහ දරීමේදී යතුරුපැදිය පෙරළී යමින් එම අනතුර සිදු ඇති බවයි. මේ අතර වැල්ලවාය මොණරාගල මාර්ගයේ බුත්තල ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තවත් අනතුරක් සිදු වුණා. එම අනතුරින් යතුරුපැදිය ගමන්ගත් පුද්ගලෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු වුණා. එලෙස ජීවිතක්ෂයට පත්වුණේ කුමුක්කන ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලෙක්.
කෙලිපීම වෙතයි මේ අවධානය ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත වෙති 2020 ලෝක කුසලාන තරගාවලිය නියමිත දින පවත්වන්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ රැස් වුණා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටුව සහ සමාජිකත්වයේ දරන රටවල ක්‍රිකට් ප්‍රධානීන් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් තීරණය කළේ 2020 ලෝක කුසලානය පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට සුදුසු කාලය තවමත් එළඹ නොමැති බවයි එහි ට්වින් අවසන් තීරණය ගැනීම ලබන මාසයේ දක්වා කල් දෙමුණු අතර ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC යට ගෙවිය යුතු බදු පැහැර හැරීම සම්බන්ධයෙන් ගැටලුවටද දෙසැම්බර් මාසයේ දක්වා කාලය ලබා දෙනු ලැබුවා. කෙසේ වෙතත් 2020 ලෝක කුසලාන තරගාවලිය කල් දෙමීම කෙරෙහි ඉන්දියාව වැඩි බලාපොරොත්තු තබා සිටි අතර එම කාලසටහනට IPL තරගාවලිය ඇතුළත් කිරීමටයි ඔවුන්ගේ අරමුණ වී තිබුණේ. මේ අතර නේපාලයේ පැවති 13 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් හිමි කරගනිමින් සහ නේපාලයේ සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටමින් විශිෂ්ටයන් බවට පත් වූ ක්‍රීඩිකාවන් 6 දෙනෙකු ඇගයීමේ උළෙලක් ඊයේ ක්‍රීඩා මාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා. ඔවුන් මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය, කොළඹ විශාකා විද්‍යාලය සහ කොළඹ කාන්තා විද්‍යාලය යන විද්‍යාලවල ඉගෙනුම ලැබූ ක්‍රීඩිකාවන් වන අතර ඔවුන්ට සහතික පත්‍ර සහ මුදල් ත්‍යාගද පිළිදැමුණා. ඒ පුතත් සමගින් අදට අප ලයිව්